මේ මෑත මේ මෙතන කිලෝමීටරක් වගේ දුරකින් තවත් සත්‍යග්‍රහයක් තියෙනවා. ඒකේ කියනවා තනි පුද්ගලයෙකුට අගමැති ධූරය දෙන්න කියලා. ආණ්ඩුව පවරන්න කියලා සත්‍යග්‍රහයක් කරනවා. හැබැයි අපි මෙතන මේ ශිෂ්‍ය ව්‍යාපාරය එහෙම තනි පුද්ගලයෙකුගේ නමක් කියන්නේ නැහැ. කාටද බලය දෙන්නේ? එයයි ඉල්ලන්නේ බලය දෙන්නේ ජනතාවට. මොකටද? ව්‍යවස්ථාදායක විධායක අධිකරණයේ කියන ආයතන තුන ගැනම තීන්දුව తీරන ගන්න බලය දෙන්න කියලා කියනවා ව්‍යවස්ථාදායකට. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකට නියෝජිතව පත් කරන්න මහත්මැතිවරණ තියන්න කියලා තමයි කියන්නේ. දැන් අද වෙලා තින්නේ ඔබ දන්නවා කාර්ය පවරලා තිනු තුනක් ආයතන තුනක් ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තු විධායක ජනාධිපතිවරයා අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණය. දැන් මේ ආයතන තුනට ජනතාවයි බලය පවරලා තින්නේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන සහ හතරවන ව්‍යවස්ථාව වලින් කියන්නේ. තුනේ කියන්නේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ. ඒ අත්තල නොහැක්කේ. ඒ මූලික අයිතිවාසිකම් පාලන බලතල සහ එහෙම කියලා විස්තර කරනවා. එතකොට ඒක හතරවෙනි වගන්තිය කියනවා කොහොමද ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්නේ. ඒ කොම කරන්නේ ජනතාව වෙනුවෙන්. හැබැයි ප්‍රශ්නේ දීන්නේ අද ලංකාව එක්තරා විදිහකට අපි අරාජිකයි කියලා කියන්න බෑ. නමුත් යම්කිසි අස්ථාවර භාවයක් කරා රට යනවා. දැන් රටක් අස්ථාවර වෙන්න බෑ. රටක් අස්ථාවර වුණාම ආර්ථිකය කඩාවැටෙනවා. එතකොට විදේශ සංචිත කඩාවැටෙනවා. විදේශ විනිමය පිටිද වැටෙනවා. එන එක ඊළඟට අපේ ආනයන වියදම් වැඩි වෙනවා. අපනයන ආදායම අඩු වෙනවා. විදේශ සංචාරක වින එක නවතිනවා. මේ ඔක්කොම රටට බලපානවා. එතකොට එහෙම රටක් දවසක් දෙකක් තුනක් කමන්නේ නෑ. එක මාසයක් විතර ගියොත් රට අපව ග්‍රීසිය වගේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් ජනතාව විදිහට මේ මල්ලිලා මේ සහෝදරයෝ කියන එක ඇත්ත. අපි මේකට කැමති නැහැ. අපි තරුණයෝ අපිට රටක් ඕනේ. අපිට රැකියාව ඕනේ. අපිට ජීවත් වෙන හොඳ රටක් ඕනේ. මෙහිම රට අරාජික වෙන්න අපිට බෑ. අපිට තවදුරටත් ආජන්ටිනාව ග්‍රීසියක් වෙන ලංකාවෙ ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි බලය පවරුපු ඔය ආයතන තුන ව්‍යවස්ථාදායක විධායක අධිකරණය හරියට වැඩේ කරන්නේ නැත්නම් අපිට දෙන්න බලය ජනතාව විදිහට අපි ඕගොල්ලන් ආපහුපත් කරන්න. අපිට දෙන්න අපිට මැටි ගොඩක් අපිට දෙන්න අපි හදන්නම් එකෙන් ව්‍යවස්ථාදායක විධායක අධිකරණය.